හත්වෙනි පාඩමේ මේ අටවෙනි පිටුවේ ඉඳන් තමයි කතා කරන්න තියෙන්නේ. අපි මේ පරිභෝජනය කියලා මේ කතා කරන්නේ අමුතුම මාතෘකාවක් නෙමෙයි. අපි දන්නවා සමාහාර ආදායම් වියදම් ප්‍රවේශය කියලා එකක් ගැන. එතකොට මේ සමාහාර ආදායම් වියදම් ප්‍රවේශයේදී සමාහාර වියදමේ කොටස් හතරක් ගැන අපි ඉගෙන ගන්නවා. සමහර ආදායමෙත් කොටස් හතරක් තියෙනවා කියලා ඉගෙන ගන්න සමහර වියදමෙත් කොටස් හතරක් තියෙනවා කියලා ඉගෙන ගන්න. ඒ සමහර වියදමේ තියෙන එක කොටසක් විදියට තමයි අපි සලකන්නේ පරිභෝජනය. එහෙම නැත්නම් අපි මේකට කියනවා පෞද්ගලික පරිභෝජනය කියලා. දැන් ඔයාලා දන්නවා ජාතික ගිණුම් පාඩමේ පස්වෙනි පාඩමෙත් මේකම තියෙනවා නේද? දලදේශීය නිෂ්පාදිතය හොයන්න පුළුවන් අර වියදම් ප්‍රවේශයේ ඔස්සේ. තොටේ වියදම් ප්‍රවේශයේදී එක වියදමක් විදියට අපි සලකන්නේ පෞද්ගලික පරිභෝජනය. අන්න ඒ අදහස තමයි අපි මෙතනදිත් මේ සාකච්ඡා කරන්නේ. එතකොට දැන් මේ අපි කතා කරගෙන යන්න හදන්නේ සමාහාර වියදමේ සංරචකයන් ටික තමයි සාකච්ඡා කරන්නේ. ඒකේ පළවෙනි සංරචකයේ විදියට අපි සාකච්ඡා කරන්නේ පෞද්ගලික පරිභෝජනය කියන සමාහාර වියදම් සංරචකය. මේක බලන්න ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ නෝට් එක කියෙව්වාම ඕගොල්ලන්ට තේරෙනවා. මෙතන මේ පරිභෝජනය කියන හඳුන්වන්නේ කුටුම්බ පරිභෝජන වියදම. ඒ කුටුම්බ පරිභෝජන වියදමෙත් මොන කොටස ගැනද සාකච්ඡා කරන්නේ? භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට දරන වියදම තමයි සාකච්ඡා කරන්නේ. එතකොට මෙතන මේ ආයෝජන වියදම් අදාළ නැහැ. පරිභෝජනය සඳහා දරන වියදම් විතරයි සාකච්ඡා කරන්නේ. ඕගොල්ලෝ විභාගයේදී මේක වැදගත් වෙන කාරණා එකක් තියෙනවා මෙතන. ඒ තමයි මෙන්න මේ කුටුම්බ පරිභෝජන වියදම තීරණය කරන සාධක මොනවද කියන එක. ඒ කියන්නේ පෞලක ඔච්චර ප්‍රමාණයක් පරිභෝජනය කරයිද කියන එක තීරණය කරන සාධක මොනවද කියලා අහන්න පුළුවන්. අපි දන්නවා අපි කනබොන ප්‍රමාණය තීරණය කරන ප්‍රධානම දේ තමයි අපේ ආදායම. ආදායමට අනුව තමයි අපි කන්න බොන්න උත්සාහ කරන්නේ. එතනදිත් අපි මතක තියාගන්න ඕනේ පුතා, ආදායම කියන එක නෙමෙයි අපි ඇත්තටම පාවිච්චි කරන වචනය, වැය කළ හැකි ආදායම කියන එක. ඇයි ඒ? දැන් ඕගොල්ලන්ට පොඩි දෙයක් මතක් වෙන්න ඕනේ. ජාතික ගිණුම් වල තිබ්බ ජාතික ගිණුම් වලදී අපි කතා කරනවා වැය කළ හැකි ආදායම කොටස් දෙකකට බෙදෙනවා. වැය කළ හැකි ආදායම අපි කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි කුටුම්බ පරිභෝජනය සඳහා වැය කරන ආදායම, ඉතුරු එක තමයි ඉතුරුම් සඳහා වෙන් කරන මුදල්. ඒක මතකද දන්නේ? අපි ඒ වුණාට ඒක ජාතික ගිණුම් වලදී කතා කරනවා. වැය කළ හැකි ආදායම පාවිච්චි කරන, උපයෝජනය කරන ක්‍රම දෙකක් තියෙනවා. නැත්තම් අපි කියන උපයෝජනය වෙන ආකාර දෙකක් තියෙනවා. වැය කළ හැකි ආදායමෙන් කොටසක් පරිභෝජනය සඳහා වෙන් කරනවා, ඉතුරු කොටස ඉතුරුම් සඳහා වෙන් කරනවා කිය. අනේ එතකොට එහෙමනම් අපිට තේරෙනවා පරිභෝජනය කරන ප්‍රමාණය තීරණය කරන ඍජු සාධකය වෙන්නේ ආදායම නෙමෙයි, වැය කළ හැකි ආදායම. අනේ එහෙමනම් ඒක මතක තියාගන්න ලේසිම ක්‍රමේ. ජාතික ගිණුම් පාඩමෙන්ම මතක තියාගන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා අපිට දැන් මතක් වෙන්නේ ආදායම කියන එකනේ. ආදායමේ වැය කළ හැකි ආදායමේ අතර තියෙන වෙනස මොකද්ද? අපි දන්නවා අපි ලබන ආදායම සම්පූර්ණයෙන්ම අපිට වියදම් කරන්න ලැබෙන්නේ නෑ. ඇයි ඒ? අපි උපයන ආදායමෙන් පළවෙනිම කොටස අපි රජයට බදු විදිහට ගෙවන්න ඕනේ. අපේ ආදායමෙන් මුලින්ම අපි කරන්නේ බදු විදිහට කොටසක් ගෙවනවා. මේ තියෙන්නේ එහෙමනම් අපිට තේරෙනවා
අපේ ආදායමෙන් මුලින්ම සිද්ධ වෙන්නේ බදු සඳහා මුදලක් ගෙවනවා. ඉතිරි වෙන මුදලට තමයි අපි කියන්නේ වැය කළ හැකි ආදායම කියලා. දැන් වැය කළ හැකි ආදායම අපේ පරිභෝජන මට්ටම තීරණය කරනවා නම් වැය කළ හැකි ආදායමට බලපෑම් කරන බදු ප්‍රමාණයත් පරිභෝජන ප්‍රමාණය තීරණය කරනවාමයි. ඇයි ඒ? අපිට තේරෙනවා රජය අපෙන් වැඩිපුර බදු අය කරන්න අපේ වැය කළ හැකි ආදායම අඩු වෙනවා. වැය කළ හැකි ආදායම අඩු වෙන්න අපිට පරිභෝජනය කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එහෙමනම් අපිට පේනවා අපි පරිභෝජනය කරන ප්‍රමාණයට බලපෑම් කරන තවත් සාධකයක් තමයි බදු අය කිරීම. එතකොට මේ කාරණා දෙක එකලඟ පාඩම් කරගත්තාම උගලන්ට ලේසි නේද? වැය කළ හැකි ආදායමයි බදුයි. ඒ දෙකම අපේ පරිභෝජන මට්ටම තීරණය කරනවා. ඊට අමතරව ඉතින් මේවා සාමාන්‍ය විදිහට මතක තියාගන්න. කුටුම්භයක ආදායම ධනය කියන එක සහ ආදායම කියන එක අතර වෙනසක් තියෙනවා. ආදායම සාමාන්‍යයෙන් අපි සලකන්නේ මාසිකව උපයනදී. ධනය කියලා අපි කියන්නේ අපි එකතු කරගත්තු සියලුම වත්කම් වල වටිනාකම. එතකොට අපි එදා ඉඳන් එකතු කරගත්තු ධනය ගොඩාරියක් තියෙනවා නම් අපිට වැඩිපුර පරිභෝජනය කරන්න පුළුවන්. ඊළඟට මේ කුටුම්භයන්ගේ අපේක්ෂා මේ පිළිබඳ පැහැදිලි කිරීම යටින් තියෙනවා පුතේ. මේවා පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මේවායින් මේ සාධක හරහා පරිභෝජන මට්ටමට බලපෑම් කරන්නේ කොහොමද කියලත් මතක තියෙන්න ඕනේ. තමා සරලව කියන්නම්, වැය කළ හැකි ආදායම වැඩි වුණොත් පරිභෝජන මට්ටමත් වැඩි වෙනවා. අන්නේ විදිහට මේ එක් එක් සාධකය සහ පරිභෝජන මට්ටම අතර තියෙන සම්බන්ධය ඔයාලා මතක තියාගන්න ඕනේ. ඉතින් මේ නෝට් එකේ ඒ සම්බන්ධ පොඩි විස්තරයක් මෙහෙම තිනවා. මොකෝලංගේ දැන් ළඟ තිනවනේ ටියුට් එක. ඒ ටියුට් එකෙන් බලන්න. මේ කාරණා ටික මේ 8 වෙනි පිටුවේ තියෙන කාරණා ටික පොඩ්ඩක් කියව ගන්න. ඒ කියව ගත්තාම ඔයගලන්ට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒකේ මහා ලොකුවටම බැරෑරුම් වෙච්ච කාරණා ඇත්තේ නෑ. මේ 6 වෙනි එකේදී ඕනනම් මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. මොකද මේක ඊළඟ පාඩමේ තමයි මේකේ සම්පූර්ණ අදහස තියෙන්නේ. මිල මට්ටම කියලා සලකන්නේ පුතේ භාණ්ඩ හා සේවාවල පොදු මිල කොච්චරද කියන එක. එතකොට අපි කියනවා භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යන්න මිනිස්සුන්ට මිල දී ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙනවා. මිල දී ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණයට තමයි අපි කියන්නේ මූර්ත ආදායම කියලා. භාණ්ඩක මිල වැඩි වෙන්න ඒ භාණ්ඩයෙන් මිල දී ගන්න පුළුවන් ඒකක ප්‍රමාණය අඩු වෙනවා. මිල දී ගත හැකි ඒකක ප්‍රමාණයට තමයි මූර්ත ආදායම කියන්නේ. නැත්නම් තවත් වචනයක් තමයි ක්‍රය ශක්තිය. ඒ කියන්නේ මිල දී ගැනීමේ හැකියාව. ඉතින් මේ යම් කිසි මුදලකින් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය මූර්ත ආදායම විදියට අපි හඳුන්වනවා. එතකොට ඕගලන්ට සරලවම තේරෙනවා භාණ්ඩක මිල වැඩි වෙන්න ඒ භාණ්ඩයෙන් මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා යම් ආදායමක් කරහා ඒ භාණ්ඩයෙන් මිලදී ගන්න පුළුවන් ඒකක ප්‍රමාණය එන්නම අඩු වෙනවා. උදාහරණයකට හිතන්නකෝ, රුපියල් 10ක් අතේ තියෙනවා. භාණ්ඩයේ මිල රුපියල් 100යි. එතකොට අපිට ඒකක කීයක් මිල දී ගන්න පුළුවන්ද? ඒකක 10ක් මිල දී ගන්න පුළුවන්. අන්න අපි කියනවා මූර්ත ආදායම 10යි. දැන් භාණ්ඩයේ මිල 200 දක්වා වැඩි වෙනවා. අතේ තියෙන රුපියල් 1000ම තමයි. දැන් ඒකක කීයක් මිල දී ගන්න පුළුවන්ද? අන්න අපිට පේනවා දැන් ඒකක 5යි මිල දී ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඕගලන්ට පේන ඇති මිල මට්ටම ඉහළ යන්න මිල දී ගත හැකි ඒකක ප්‍රමාණය එවන් නැත්නම් මූර්ත ආදායම අඩු වෙනවා.
මිලදී ගන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙන්න අපි පරිභෝජනය කරන ප්‍රමාණයත් මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙමනම් අන්න අපිට පේනවා මෙන්න මේ මිල මට්ටමත් පරිභෝජනයත් අතර තියෙන සම්බන්ධය ප්‍රතිලෝමයි. මිල මට්ටම වැඩි වෙන්න පරිභෝජනය කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා තමයි මේක අපි පැහැදිලිව කියන්නේ මිල මට්ටම සහ පරිභෝජන මට්ටම අතර ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඔය විදිහටම අනිත් සියලුම සාධකයි පරිභෝජන මට්ටමයි අතර සම්බන්ධය මේකේ දීලා තිනවා. ඔගොල්ලෝ ඉතින් පොඩ්ඩක් ඒ පිටුව 8 වෙනි පිටුව පොඩ්ඩක් කියව ගන්න. රයිට්. ඊළඟට අපිට තියෙන 9 වෙනි පිටුවේ තියෙන කොටස සාකච්ඡා කරන්න. මෙන්න මේක නම් හොඳට මතක තියාගන්න. මේවා විභාගෙට හැම පාරකම වගේ අහනවා. ඒ වගේම මේ පාඩමේ ඉස්සරහට තියෙන සියලුම කොටස් මේ අපි දැන් කතා කරන කොටසට සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ. රයිට්. අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන් මේ කොටස ගැන. පරිභෝජනය කරන අපි දැන් අපිදම අපි රුපියල් 1000ක පරිභෝජනය කරා කියලා. ඔය පරිභෝජන වියදම අපිට කොටස් දෙකකට කඩන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් අපි ගිය මාසේ රුපියල් 50000ක කෑවා කියලා. ඒ එයා පරිභෝජනය කරපු 50000ේ වටිනාකම අපිට ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පරිභෝජනයේ එක කොටසකට අපි කියනවා පුතේ ස්වායත්ත එහෙම නැත්නම් ස්වාධීන පරිභෝජනය කියලා. පරිභෝජනයේ ඊළඟ කොටසට අපි කියනවා පෙළඹුම් පරිභෝජනය කියලා. මේක පරිභෝජනයට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අපේ ජීවිතවලටත් මේකේ තියෙන දේවල් සම්බන්ධ වෙනවා. ඒත් අපි මේකත් එක්ක බලමුකෝ ස්වායත්ත පරිභෝජනය එහෙම නැත්නම් ස්වාධීන පරිභෝජනය. මතක තියාගන්න මේ පරිභෝජනයේ කොටසක් මේ තියෙන්නේ පරිභෝජනයේ අනිත් කොටස. මේ දෙකේම එකතුවෙන් තමයි පුතේ සම්පූර්ණ පරිභෝජන මට්ටම හැදෙන්නේ. රයිට්. ස්වායත්ත පරිභෝජනය කියන එක අපි සාකච්ඡා කරමු. ඔයගොල්ලන්ට තේරෙනවා මේකෙන් අදහස් වෙන්නේ එයා තනිවම කියන අදහස නේද? තව කාගේවත් බලපෑමක් ඇත්තේ නැහැ. නිකම් මට කියන්න බලන්න පරිභෝජනයට නැත්නම් අපි පරිභෝජනය කරන ප්‍රමාණයට ඍජුවම බලපෑම් කරන්නේ කවුද? අපි දැන් පරිභෝජනය කරන රුපියල් 100ක 200ක 105ක පරිභෝජනය කරන. ඔය පරිභෝජනය කරන ප්‍රමාණය තීරණය කරන ප්‍රධානතම සාධකය මොකක්ද? අපි දන්නවා පරිභෝජන මට්ටම තීරණය කරන ප්‍රධානම සාධකය තමයි අපේ අතේ තියෙන සල්ලි ටික. ඒකට අපි කියන්නේ පුතේ වැය කළ හැකි ආදායම. කුටුම්බයන් සතු වැය කළ හැකි ආදායම මත තමයි පරිභෝජන මට්ටම තීරණය වෙන්නේ. රයිට්. අපි හිතමු දැන් අපි ජොබ් එකක් කරන්නේ නැහැ. දැන් ඔයාලා ගන්නකෝ. ඔයාලා ජොබ් එකක් කරන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ගේ ආදායම් මට්ටම කීයද? ඔයගොල්ලන්ගේ ආදායම් මට්ටම 0යි. හැබැයි ඔයාලට දැන් පරිභෝජනය කරන්න ඕනේද නැද්ද? පරිභෝජනයක් කරන්න ඕනි. ඉතින් බලන්න ඔයගොල්ලන්ගේ ආදායමක් නැහැනේ. ආදායමක් නැතුවත් පරිභෝජනය කරනවා. අන්න ඒ ආදායමක් නැතුවත් පරිභෝජනය කරන මට්ටමට තමයි පුතේ අපි කියන්නේ ස්වාධීන නැත්නම් ස්වායත්ත පරිභෝජනය කියලා. ආදායමේ කිසිම බලපෑමක් නැතුව පරිභෝජනය කරන ප්‍රමාණයක් තියෙනවා ඕනම කෙනෙකුට. ඇයි අපි සල්ලි හම්බ කරත් නැතත් ජීවත් වෙන්න කන්න බොන්න ඕනේ. එහෙමනම් අර අවම වශයෙන් කන්න බොන්න ඕනේ ප්‍රමාණය කොහොමටත් අපිට අවශ්‍යයි. අපි හම්බ කරත් අපි ආදායම් ඉපයුවත් එකයි ආදායම් ඉපුවේ නැති වුණත් එකයි. ඒ නිසා අපි කියන පුතේ
ඕනම පුද්ගලයෙකේ ආදායම ශුන්‍ය මට්ටමේ තියෙද්දිත් ඒ පුද්ගලයාට යම් කිසි ප්‍රමාණයක හෝ පරිභෝජන වියදමක් තියෙනවා. සමහර දැන් කාට හරි හිතෙන්න පුළුවන්. එතකොට කොහොමද සල්ලි නැතුව මේ පරිභෝජනය කරන්නේ, කොහෙද ආදායමක් තියෙන්නේ කියලා. නේද? දැන් පරිභෝජනය කරනවා කියන්නේ දැන් ඒ කන බාණ්ඩවල සල්ලි ගෙවන්නේ නැහැ. නේද? ආදායමක් නැතුව කොහොමද ඒතර කඩේට ගිහිල්ලා බඩු ගෙනාවේ කියලා කාට හරි අහන්න පුළුවන්. එතකොට අපි කියන උත්තරේ තමයි පුතේ, එයා ආදායම් නැති වුණාට ණයට හරි ඉල්ලගෙන එයා කෑම බීම ටික සපය ගන්නවා. අන්න එතකොට ඕගලන්ට පේනවා නේද, ආදායම බිඳුව වුණත් ඒ මට්ටමේදී එයා ණයක් අරගෙන හරි පරිභෝජනයක් කරනවා. අන්නේ ඒ පරිභෝජන මට්ටමට තමයි අපි කියන්නේ ස්වාධීන නැත්තම් ස්වායත්ත පරිභෝජනය. රයිට්. දැන් කියවන්න බලන්න මේ ස්වායත්ත පරිභෝජනය කියන එකේ මේ ඡේදය පොඩ්ඩක් හිස්තන තීද්දි ඔහොම කියවන්න. ඒකට අපි මෙතන හිස්තන පුරවන්න ඕනේ. දැන් ඒකේ තියෙනවා කිසියම් හෝ කිසියම් කියන්නේ මේ කිසියම් කියලා ලියලා නැහැ. මම කියන්නේ මෙතන මොකක් හරි වචනයක් තියෙනවා. අන්න ඒ ආදායම් මට්ටමකදී අපි පරිභෝජනය කරන වියදමට තමයිලු ස්වායත්ත පරිභෝජනය කියන්නේ. එහෙමනම් දැන් ඕගලන්ට පේනවා ස්වායත්ත පරිභෝජනයේදී මොන ආදායම් මට්ටමද තියෙන්නේ? ආදායම් මට්ටමක් නැහැ. ඉතින් ඒක අපි සිංහලට ගලපලා ලියද්දි කියන්නේ කොහමද? ශුන්‍ය ආදායම් මට්ටමකදී සිදුවන පරිභෝජන වියදම තමයි ස්වායත්ත පරිභෝජනය කියන්නේ. මෙතන හිස්තැනට එන්න ඕනේ ශුන්‍ය. හරි, බිඳුව කියන එකේ සිංහල වචනය ශුන්‍ය කියලා ලියාගන්න. ලියලා දැන් ආයෙ පොඩ්ඩක් ඒ පේළිද කියවන්න. රයිට්. ඊළඟට බලමු අපි පෙළඹුම් පරිභෝජනය කියන එක. දැන් ඔන්න මේක ඕගොල්ලන්ට ගොඩාක් සමීප සංකල්පයක්. දැන් හිතන්න ඕගොල්ලොන් අතේ රුපියල් 10ක් තියෙනවා. ඒ 10ක් අතේ තිනකොට ඕගොල්ලෝ කඩේට ගිහිල්ලා කන බොන විදිහයි, රුපියල් 5000ක් අතේ තිනකොට ඕගොල්ලෝ කඩේට ගිහිල්ලා කන බොන විදිහයි අතර වෙනසක් තියෙනවද නැද්ද? දැන් උගලන්ට පුළුවන් කල්පනා කරලා බලන්න. අපිට තේරෙනවා අපේ අතේ සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න අපි කන බොන ප්‍රමාණයත් ටිකක් වැඩි කරනවා. එතකොට කන බොන ප්‍රමාණය කියන එකේදී හොඳට මතක තියාගන්න, මේ බඩට දාගන්න ඒවා විතරක් නෙමෙයි හොඳේ. අපි පරිභෝජනය කරනවා කිව්වම ඕගොල්ලෝ දන්නවනේ බඩට දාගන්න ඒවා නෙමෙයි හැම එකම, නේද? දැන් ටීවී එකක් පරිභෝජනය කරනවා කියන්නේ ටීවී එක කාලා බඩට දාගන්නවා කියන එක නෙමෙයිනේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න, මේ පරිභෝජනය කිව්වහම බඩට දාගන්න දේවල් විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් කෙටි කාලීනව අපි දරන වියදම් බහුතරයක් අවුරුද්දක් තුල නැවත නැවත දරන ඒ වියදම් තමයි අපි බොහෝදුරට පරිභෝජන වියදම් යටතට දාන්නේ. ඉතින් අපේ ආදායම වැඩි වෙන්න අපිත් සමහරක් පරිභෝජන වියදම් ටික 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 වැඩි කරනවා. මම අර සරල උදාහරණයක් ගත්තේ, අපේ අතේ රුපියල් 10ක් තිනකොට අපි කඩේකට ගිහිල්ලා කන විදියයි 5000ක් අතේ තිනකොට කන බොන විදියයි පොඩි වෙනසක් අපිට ඒ අත්දැකීම අපිට තියෙන නිසා. එතකොට ඕගලන්ට පේනවද ආදායම වැඩි වෙනකොට අපි ටිකක් වැඩිපුර පරිභෝජනය කරන්න පෙළඹවීමක් එනවා. පෙළඹවීමක් එනවා. අන්න බලන්න
ආදායම වැඩි වෙනකොට අපි පෙළඹෙනවා තව ටිකක් පරිභෝජනය කරන්න. අන්න ඒ අපි පෙළඹවීම හරහා සිද්ධ කරන පරිභෝජනයට තමයි අපි කියන්නේ පෙළඹුම් පරිභෝජනය කියලා. දැන් මේ පෙළඹවීම ඇති කරන්නේ කවුරු විසින්ද? දැන් අපි පෙළඹෙනවානේ ටිකක් වැඩිපුර පරිභෝජනය කරා. ඒ පෙළඹවීම ඇති කරන්නේ කවුද? ආදායම. මොන ආදායමද අපිට මේ බලපෑම ඇති කරන්නේ? නිකං ආදායම කියලා අපි ලියන්නේ නැහනේ. අපි ලියන්නේ වැය කළ හැකි ආදායම කියලා. අන්න දැන් අපි නෝට් එක අපි සම්පූර්ණ කරගන්න හදන්නේ. අපේ සිලබස් එකට අදාළව අපි කතා කරන්නේ. වැය කළ හැකි ආදායම වැඩිවීම නිසා පරිභෝජනයේ ඇතිවන වෙනස් වීමට තමයි අපි කියන්නේ පෙළඹුම් පරිභෝජනය කියලා. හොඳට මතක තියාගන්න, පෙළඹුම් පරිභෝජනය අඩු වෙන පැත්තට යන්නත් පුළුවන්, වැඩි වෙන පැත්තට යන්නත් පුළුවන්. අපේ වැය කළ හැකි ආදායම වැඩි වෙනකොට අපි පරිභෝජනය වැඩි කරනවා වගේම වැය කළ හැකි ආදායම අඩු වෙන්න අපි පරිභෝජනය අඩු කරනවා. ඒ පරිභෝජනයේ සිද්ධ වෙන වෙනස තමයි පුතේ අපි සලකන්නේ පෙළඹුම් පරිභෝජනය කියලා. ටයිටේම නම් අපි දැන් නෝට් එක සම්පූර්ණ කරගමු. මේක පොඩ්ඩක් මේ වාක්‍ය එකපාරක් කියවල බල. රයිට්. අපි එමනම් ලියාගමු මෙතන. මේ හිස් තැනට එන වචනේ මම කියන්නේ වැය කළ හැකි ආදායම. මෙන්න මෙතන තියෙන මේ වචනේ, මේ වචනය තමයි මේ හිස් තැනට එන්න ඕනේ. වැය කළ හැකි ආදායම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස හටගන්නා පරිභෝජන වියදම පෙළඹුම් පරිභෝජනය ලෙස හැඳින්වෙනවලු. රයිට්. බලන්න ඊළඟට ඒක දෙවෙනි කොටසින් කියනවා. වාක්‍ය දෙවෙනි වාක්‍ය මුළු පරිභෝජන වියදමේ. දැන් මුළු පරිභෝජන වියදම හැදෙන්නේ කොයි කොටස් දෙක එකතු කරාමද? මුළු පරිභෝජන වියදම හැදෙන්නේ ස්වායත්ත පරිභෝජනයයි පෙළඹුම් පරිභෝජනයයි කියන දෙකම එකතු කරාම. එහෙමනම් මුළු පරිභෝජන වියදමෙන් මේ ස්වායත්ත පරිභෝජනය අයින් කරාම මොකද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ පෙළඹුම් පරිභෝජනය. අන්න එහෙමනම් ඒ අදහස තමයි මෙතන මේ අපි ලියලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ ඡේදයෙන් කියන කතාව අපිට නිකම්ම තේරෙනවා නේද? පෙළඹුම් පරිභෝජනය වැය කළ හැකි ආදායමත් අතර අනුලෝම සම්බන්ධයක්. පෙළඹුම් පරිභෝජනයත් වැය කළ හැකි ආදායමත් අතර අනුලෝම සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ දෙන්නම ගමන් කරන්නේ එකම පැත්තකට කියලා මේ කියන්නේ. ඊළඟට මෙන්න මේ පෙළඹුම් පරිභෝජනය කොච්චරයිද කියලා හොයාගන්න පුළුවන්. පෙළඹුම් පරිභෝජනය කොච්චරයිද? ඉලක්කමක් ගත හැකි අපි. මේ YD කියලා කියන්නේ මොකද්ද පුතා? YD කියන්නේ වැය කළ හැකි ආදායම. disposable yield එක කියලා කියනවා. ඉතින් YD කියන්නේ ඔන්න හොඳට මතක තියාගන්න වැය කළ හැකි ආදායමට. මේන්න මේ කෙනාට තමයි YD කියලා අපි කියන්නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට තියෙන MPC කියලා එක. මේ MPC කියන පදය අපි ඉස්සරහට ටිකක් වැඩිපුර සාකච්ඡා කරනවා. මේ තියෙන්නේ පුතේ
පෙළඹවීමේ අනුපාතය. දැන් අපේ ආදායම වැඩි වෙනකොට වැය කළ හැකි ආදායම වැඩි වෙනකොට කොච්චරකින් පරිභෝජනය කරනවද කියලා අපි අනුපාතයක් හදා ගන්නවා. නිකම් මම කියන්න ආදායමෙන් 80%ක් අපි පරිභෝජනය සඳහා යොදනවා කියලා හිතනවා. දැන් බලන්නකෝ. එහෙනම් ආදායම වැඩි වෙනකොට ඒ වැඩි වෙච්ච ආදායමෙන් 80%ක්ම අපි පරිභෝජනයට වෙන් කරනවා කියලා තමයි ඒකෙන් අදහස් කරන්නේ. අන්න ඒ අනුපාතය තමයි පුතේ මෙතෙන්ට දාන්නේ. ඒක එන්නේ 180ක් කියන එක ගත්තොත් අපි අපිට තේරෙනවා ඒ කියන්නේ දශම වලට හැරෙව්වොත් 0.8යි. තව ගානක තියෙන්න පුළුවන් 0.75යි කියලා. ඉතින් එහෙම පොඩි අදහසක් තියෙන. ඒක තව ඉස්සරහට අපි කතා කරගෙන යනකොට ඕගොල්ලන්ට ඒක ඉතාමත් සරලව තේරුම් ගන්න පුළුවන්. මේක ගණන් හදනවා අපි ගණන් 100ක් විතර. එතකොට මේවා ටක් ගාලා තේරෙනවා. නිකම් මතක තියාගන්න පෙළඹුම් පරිභෝජනය හොයන්නේ වැය කළ හැකි ආදායම හරි පෙළඹුම් පරිභෝජන අනුපාතයෙන් ගුණ කරාම මේකේ මං හරි වචනය කියන්නම් ආන්තික පරිභෝජන නැමියාව කියලා තමයි මෙන්න මේ පදයට සිංහලෙන් කියන්නේ MPC කියලා අපි ඔකට කියනවා. right එක එච්චර හිතන්න යන්න එපා. අපි ඊළඟට බලමු පරිභෝජනය මුළු පරිභෝජනයට අදාළ සමීකරණය මොකද්ද? දැන් බලන්න මුළු පරිභෝජන වියදම අපි අදහස් කරන්නේ කැපිටල් C වලින්. බලන්න මේ පරිභෝජනය හැදෙන්නේ කෑලි දෙකක එකතු වෙන්නේ. දැන් මේ පරිභෝජනය කියන සංකල්පය නැත්තම් මුළු පරිභෝජන වියදම හැදෙන්නේ කෑලි දෙකක එකතු වෙන්නේ. මේ බලන්න මේ කෑලි දෙක මේ තියෙන්නේ එක කොටසක්, මේ තියෙන්නේ අනිත් කොටස. අන්න දැන් ඔයගලන්ට තේනවද පුතා මුළු පරිභෝජන වියදම හැදෙන්නේ කොටස් දෙක එකතු වෙයි. අර පළවෙනි කොටසට අපි මොකක් කියලාද කිව්වේ? මේ තියෙන්නේ පුතේ ස්වායත්ත පරිභෝජනය. බලන්න ඔයගලන්ට ටියුට් එකේ කියලා අස්සන්න මෙතන පැහැදිලි කරලා තියෙනවා මේ ඒ ස්වායත්ත පරිභෝජනය. දැන් ඔන එක කොටසක් හරි මේ තියෙන්නේ ඊළඟ කොටස BYD කියලා තියෙන්නේ. B කියන එක ඉංග්‍රීසි අකුරක්, YD කියන්නේ තව ඉංග්‍රීසි අකුරක්. හොඳට මතක තියාගන්න එතන ඉංග්‍රීසි අකුරු දෙකක්, ඒ කියන්නේ පද දෙකක් තියෙනවා. ඒ දෙක අතරේ ගුණිතයක් තමයි පුතේ තියෙන්නේ. මෙතන තියෙනවා මේව ගුණ කිරීමේ ලකුණ. හරිද? හොඳට මතක තියාගන්න BYD කියන එක පද දෙකක් ಗುಣ වෙලා තියෙන්නේ. මේ බලන්න එක පැහැදිලි කරනවා. B වලින් හඳුන්වන්නේ ආන්තික පරිභෝජන නැමියාවලු. ඉතින් බලන්න ආන්තික පරිභෝජන නැමියාව කියන එකට තව වචනයක් තිබ්බනේ මෙතන මේ. දැන් අපි මොකද්ද දාගන්න ඕනේ ඔළුවට? ආන්තික පරිභෝජන නැමියාව කියන සිංහල වචනයට ඉංග්‍රීසියෙන් ලියද්දී පද දෙකක් ලියන්න පුළුවන්. එක්කෝ MPC කියලා ලියන්න පුළුවන් ඒකට, එහෙමත් නැත්නම් B කියලා ලියන්නත් පුළුවන්. B කිව්වත් එකයි, MPC කියලා කිව්වත් එකයි. ඒ දෙකෙන් අදහස් වෙන්නේ ආන්තික පරිභෝජන නැමියාව කියන අදහසමයි. තවදුරටත් මේක මම ඉස්සරහට පැහැදිලි කරනවා. හොඳේ. right ඊළඟට බලන්න YD නේ තියෙන්නේ මේ පදේ. YD. YD කියන්නේ මොකද පුතා? වැය කළ හැකි ආදායම. මේ බලන්න මේ උඩ තියෙන පදේ මේක බලන්න පොඩ්ඩක්. මෙන්න. YD වැඩි කරනවා MPC ගෙන්. MPC කියන්නේ කවුද? B. YD වැඩි කරනවා B ගෙන්. මෙතනක් තියෙන්නේ එක නේද? YD වැඩි කරනවා B ගෙන්. දැන් YD B ගෙන් වැඩි කරාම YD B ගෙන් වැඩි කරාම එන නමට මොකද්ද අපි කියන්නේ? එන පදයට පෙළඹුම් පරිභෝජනය. එහෙනම් මේ තියෙන්නේ
පෙළඹුම් පරිභෝජනය. ඒවලින් කියන්නේ මොකද්ද? ස්වායත්ත පරිභෝජනය. දැන් බලන්න මේ අපි කතා කරපු මුළු පරිභෝජනයේ කොටස් දෙක පාවිච්චි කරලා තමයි පරිභෝජන ශ්‍රිතය ගොඩනගලා තියෙන්නේ. දැන් ඒක මං හිතන්නේ ටිකක් පැහැදිලි වෙන්න ඇති. අපි අපේ දැනුමට එකතු කරගන්න ඕනේ මොකද්ද? පරිභෝජනය හැදෙන්නේ කොටස් දෙක එකතුවේ. එකක් තමයි ස්වායත්ත පරිභෝජනය. ඒකට අපි භාවිතා කරන ඉංග්‍රීසි අකුර තමයි ඒ. ඊළඟ කොටස තමයි පෙළඹුම් පරිභෝජනය. පෙළඹුම් පරිභෝජනය අපි හොයාගන්නේ B වැඩි කරලා YD ගෙන්. B කියන්නේ ආන්තික පරිභෝජන ලැබියාව. YD කියන්නේ වැය කළ හැකි ආදායම. ඔන්න ඔය කාරණා ටික කටපාඩමේ තියාගන්න. දැන් එහෙමනම් අපි බලමු පරිභෝජන සිටියත් එක්ක මේකේ ඉතුරු කොටස් ටික. දැන් මට මෙතන පොඩි තව දෙයක් ඕන නම් ඔයගලන්ට පැහැදිලි කර තෑගි. පැහැදිලි කරන් තියෙන්නේ මොකද්ද දන්නවද? මේ පරිභෝජන සිටය වගේම ශ්‍රිතයක් ඔගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන තිනවා. එකක් නෙමෙයි ගොඩක්. මොනවද? ඔන්නම එකක් ලියලා දෙන්නම්. QD සමානයි A ඍණ BP. මතකද මේම සමීකරණය? මේ තමයි ඉල්ලුම් සමීකරණය. ඊළඟට ඕගොල්ලෝ ආයිගෙන ගත්ත සමීකරණයක් QS සමානයි A ධන BP. දැන් බලන්න පුතේ, මේ පරිභෝජන සිතේ තියෙන ආකෘතියයි ඉල්ලුම් සමීකරණයේ තියෙන ආකෘතියයි සැපයුම් සමීකරණයේ තියෙන ආකෘතියයි වෙනස්ද කියන අකුරු නෙමෙයි ආකෘතිය වෙනස්ද? මේ හොඳට මතක තියාගන්න. මේ තියෙන්නේ ස්වායත්ත කෙනා. මේ තියෙන්නේ මේ QD QS C මේ තුන් දෙනාම පුතේ වෙනමම තනිවම ඉන්න කට්ටිය. ඒගොල්ලෝ හැදෙන විදිය තමයි සමාන ලකුණෙන් අනිත් පැත්තේ තියෙන්නේ. ඒ සමාන ලකුණෙන් අනිත් පැත්තේ තියෙන පළවෙනි පදය හැමතිස්සෙම බලන A. මෙතනත් A. මෙතනත් A. දැන් මොකද්ද මේ A වලින් කියන්නේ හැමතිස්සෙම? A වලින් හැමතිස්සෙම කියන්නේ පුතේ මෙන්න මෙයා බිඳුවේදී. මෙන්න මෙයා බිඳුවේදී. මෙන්න මෙයා බිඳුවේදී. බලන්න දැන් මේව සම්බන්ධයි නේද කියලා. මන් දන්නේ නැහැ මෙයා කවුද කියලා. කවුරුණක් කමන්නේ අන්නේ කෙනා බිඳුවේදී. මෙන්න මේ කෙනා බීට පිටිපස්සෙන් ඉන්න කෙනා බිඳුවේදී. මෙයාගේ අගය කීයද? මෙන්න මෙයාගේ අගේ කීයද? right හැමතිස්සෙම මතක තියාගන්න පුතේ, ඒ වලින් කියන්නේ එක්කෙනෙක් බිඳුවේදී අනිත් කෙනා කොච්චරද. දැන් ස්වායත්ත පරිභෝජනය කියන්නේ මොකද්ද පුතේ? වැය කළ හැකි ආදායම බිඳුවේදී පරිභෝජන මට්ටම කොච්චරද? බලන්න මෙයා බිඳුවේදී මෙයා කොච්චරද? දැන් අපි ඒකම බලන්න. ඕගොල්ලන්ට හරි ලේසි මේක ඒ විදියට ඔළුවට දාගන්නවා නම් මේ අපේ ඉකෝන් වල තියෙන සමීකරණ QS සමානයි A ධන BP. දැන් මෙතනදී A කියන්නේ මොකද්ද? මෙතනදී A කියන්නේ මිල බිඳුවේදී සැපයුම් ප්‍රමාණය. එහෙම නේද? මෙයා බිඳුවේදී මෙයා කීයද? අන්න ඒ අගය තමයි ඒ වලින් නිරූපණය කරන්නේ. මේ වගේ සමීකරණ ඕනම එකක පුතේ ඒක නියතයි. මෙන්න මේතන ඉන්න කෙනා බිඳුවේදී මෙයා කීයද කියන එක තමයි ඒ වලින් හැමතිස්සෙම නිරූපණය කරන්නේ. ඉතින් ඒක මෙතෙන්ටත් අදාළයි.
බලන්න මෙතනදී ඒ කියන්නේ වැය කළ හැකි ආදායම බිඳුවේදී පරිභෝජනය කරන මට්ටම ඒක තමයි ඒ වලින් නිරූපණය කරන්නේ හරිද දැන් ඔන්න ඔය අදහස හොඳට ඔළුවේ තියාගෙන අපි යමු මේකේ මේ ඉතුරු කොටස සාකච්ඡා කරන්න right බලන්න පළවෙනි එක ස්වායත්ත පරිභෝජනය ගැන මුලින් කතා කරනවා ඒ අකුර ගැන स्वायत्त परिभोजनीय कियन्नी मिथुन तीयन आदाय कियला